දැන් අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා, නායකයෙක් නැති වුණත් රටක් විනාශ වෙනවා, නායකයෝ ගොඩක් හිටියත් රටක් විනාශ වෙනවා. දැන් මේක නායකයෝ රොත්තයි, කාටවත් නැහැ. එහෙම නිකන් අපි කියන්නේ මේ අර නිකන් කික් එකක් නැහැ නිකන් නේ. සමහරවිට දැන් එහෙමත් පේන්නලා තියෙනවා, මොකුත්ම රටේ වෙන්නේ නැහැ කියලා, රටේ නිකන් පාලනයක් නැහැ වගේ කියලා. මේක තමයි මිත්‍රෝරණි මේ නිහඬ ප්‍රජාතන්ත්‍රවාදී. අන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාවර කර ගැනීම සඳහා තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. විධායක බලය, ඒකේ වාඩි වෙච්ච කෙනාටත් ඒක හිණයක් වුණා. චන්ද්‍රිකා මැතිණිය පුටුවේ වාඩි වෙනකොට, විහාරමාදේවි ජනාධිපති පුටුවෙන් බහිනකොට, චෞර රැජින මහින්ද මාත්‍ය 2005 ජනාධිපති පුටුවේ වාඩි වෙනකොට, ගිරවාපත්තුවේ පොදුණු වෙල්ලිපනල්ල විදපු ගැමියා බහිනකොට හොර දෙටුවා. මේ පුටුව රටට විතරක් නෙමෙයි විනාශ කරලා තිබෙන්නේ, ඒ පුටුවේ වාඩි වෙන කරාටත් අත්පත් කළා දිලා තිබෙන විනාශය. එක්සත් ජාතික පක්ෂය ජනතාවෙන් තුරුමත් දරපු මතයට අපි විරුද්ධ වුණා. ජනාධිපති දුරේ ප්‍රජාතන්ත්‍රකරණය කිරීම ගැන අපි කතා කළේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ විවරණයත් එක්ක අපි කටයුතු කරනවා. කවුද හරි කවුද වැරදි කියලා එකකින් තේරුම් යයි. චම්පිකර අනුමක ඇතුළු පිරිසට තියෙනවා අර දෙලොවක් අතර චිත්තපටයේ තිබුණු ධනපතයන් තියෙන බිය වෙන විදිහකට. තමන් ජනාධිපතිවරණයට ඉල්ලන කාලේ වෙද්දී තමන් ගොපල්ලෝවාගේ එහෙම නැත්නම් එයාගේ වචනින් තමන් පඹයක් වෙයිද කියන බය. මේ වෙලාවේ මම අවධාරණය කරන එක කාරණාවක් තියෙනවා. චම්පික රණවකට මේ රටේ ජනාධිපති වෙලා ඒ රටේ ජීවත් වෙනවට වැඩිය හොඳයි මහින්ද රාජපක්ෂව දිගටම තියාගත්තා නම්.